మిర్చి కట్టగా కపాడినా కొహమది కేలా మేము మిర్చి కట్టగా మేము కపాడినా ఇకవరం కపాడినా తమ హదాన్ని ఇది పసే ఇటు పసే దిక మేకట మా దిన్న ఎత్తంది ఒక కపా గన్న మెన్న మే యూస్ అవశ్య యూస్ మేన గన్న హెచ్పిఎస్ వల ఇందలా అంక హతర ఇందలా తమ అపి రెద్ద సటాన్ కరన్నే ఒక మేక రెద్ద కెళ్ళి ఇతాన్ని మే కడదాసే కెళ్ళి ఇతాన్ని ఇప్ప ఒక రెద్ద కెళ్ళి ఇతాన్న ఒక దేమ ప్రమాణట మంగ అరన్ తీనవ ඔබ ගන්න 36 පල්ල අපිට පොප්ලින් ගන්න පුළුවන් 45 පල්ල තමයි ග්ලේස් කොට නම් ඒක ගන්නත් පුළුවන් චැලෙන්ජර් වගේ දෙයක් ගන්නත් පුළුවන් මේ මම අරන් තියෙන 36 පල්ල කියලා හිතන්නකො 36 පල්ල පොප්ලින් ගන්න මීටර එකමාරක් වගේ ගත්තත් ඇති එතකොට ගන්න මේ එක පළු අවශ්‍ය උස මන ගන්න අවශ්‍ය උස අපි හිතමු 23 24 25 27 විදිහට ඔබට අවශ්‍ය විදිහට ගන්න. ගොඩාක් උස මතකගෙන ඉන්න 28ක් විතර ගන්න. 28ක් උතෝන 26ක් විතර ගන්න. එතකොට මම මේකට මම ටිකක් කොටට ගන්න. මොකද මගේ මේ කොලේ මදි. මම කොල අලවන්න ගියේ නැහැ. කොල අලවන්න ගියාම ඔබට මේ පේන සීමාව ප්‍රශ්නයක් වෙන නිසා අලවන්න තුමන් කොටට අඳින්න. අනිත් මේ මම ඔක්කොම එම ගන්නටම ගන්නවා. එතකොට ඉදිරිපසට ගන්න ඔබට අවශ්‍ය මනගත් උසට වැඩිය 5ක් වැඩිපුර. ඔබට අවශ්‍ය මනගත් උසට වැඩිය 5ක් උසට ඉදිරිපස කපා ගන්න. අවශ්‍ය උසට දෙකක් එකතු කරලා පිටුපස කපා ගන්න. ඒ කියන්නේ 36 පල්ලම දෙකක් කපා ගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා මම මේක දෙකට නවලා තියෙනවා මේ තියෙන්නේ නැම්ම. මේ උඩ පළුව මගේ ඉදිරිපස. ඊට පස්සේ මේ පැත්තේ තමයි ඕපන් සයිඩ් එක තියෙන්නේ. 36 පල්ල මම දෙකට නැව්වා. 36 පල්ල දෙකට නැගුවා. දැන් මෙතන මගේ 18ක් තියෙන්නේ. ඊට පස්සේ මේ පැත්තේ අනිත් පැත්තේ මේ කණපිට මම සෝරි කණපිට නෙමෙයි කණපිට තියෙන ඇතුලේ කණපිට තියෙන ඇතුලේ අනිත් පැත්ත හරවල මම අඟල් 4ක ඉරක් ගහගත්තා ඉර අඟල් 4 ගහගත්ත රැලි තියන්න අඟල් 4 ඉරක් ගහලා ඉවරලා ඉර ගැහුවේ නැත්තම් කමක් නැහැ ඔබ මෙන්න මේ විදිහට පින්ස් ගහගන්න පිටුපස පළුව කියලා පිටුපස පළුව නෑම්ම ගන්න පිටුපස තනි පළුවට ගන්න ඉස්සර කෑලි දෙකට ගන්න ඒක නිසා මම මෙතන නවල ඉවරලා මේ ආකාරයෙන් සෙට් කරගත්තා මේ තියෙන්නේ යට පැත්ත මම මේක උඩට හරව ගන්නවා මේ ආකාරයට දැන් බලන්න තියෙන විදිය පැහැදිලිද ඔබට මේ පොටවල් දෙක තියෙන්නේ ඒ කියන්නේ ඔබේ බලවාටි දෙක මේ තියෙන නැම්ම පිටුපසට ගත්තේ මේ විදිහට ඔබ අඟල් 4 ඉරට දහ ගන්න මම මේ පැත්තේ අඟල් 4කට ඉර දහ ගන්නවා අර පැත්තේ අඟල් 4කට ඉර දහගත්තේ මොකද එතකොට හරියටම පින්ස් ගහ ගන්න පුළුවන් ඉතින් ඉර ගහ ගන්න උත්සාහ කරනවද නැද්ද කියන එක ඔබේ හැකියාවනේ මොකද පොඩ්ඩක් අත් එහෙම යන්නේ නැති වෙන තියෙන්න ඕනනේ අනිවාර්යෙන් පින්ස් ගහ ගන්න දැන් උඩපළුවේ තමයි අපේ ඉදිරිපස ඇඳෙන්නේ අඟල් භාගයක් පහකින් රෙද්ද ඇදහින් කරලා ඉරක් ගන්න මම මේකට රෙද්ද කියලා මම කතා කරන්නේ අඟල් ඊට පස්සේ මේකේ උරුමෙම මම ගන්නවා 15 උරුමෙම 15 දෙකට බෙදලා මම මේකෙත් මහන් වාසි වෙනම තියන්නේ ඇත්තටම එකතු කරලා ගන්න පුළුවන් නමුත් මම එකම රටාවට යන්න ඕන නිසා මහන් වාසි වෙනම තියෙනවා උරුමෙම 15 දෙකට බෙදුවාම 7.5 ලකුණු කර ගන්නවා මම ඊට පස්සේ ගන්නවා මෙතන මම අඟල් 1.5ක් උර බැස්ම විදියට මේක කරවටක් 15යි 15 4ට බෙදුවාම 3යි 3 කාලයි ඔබට 3යි 3 කාලම ගන්නත් පුළුවන් මම 3යි 3 කාලම ගන්න එහෙම නැත්නම් අඩු වැඩි කරගන්න පුළුවන් මෙතනදී හරි මම මෙතනට අංක 1 දාන මෙතනට අංක 2 දාන මෙතනට අංක 3 දාන මෙතනට 4 දාන මම 3 සහ 4 යා කරන් මගේ උර ඉස ලැබෙනවා හොඳට බලන්න මම මෙතනට නෙවෙයි යා කරේ ඔබ මෙතනට යා කරනවා නම් මෙතන ලක්ෂ්‍ය අඟලක් උස්සන්න ඕන මගේ දැන් මෙතනට ගත්තාම ඉබේ මේ ප්‍රමාණය ඉස්සලා තියෙන්නේ හරි ඒක නිසා මම මෙතනට නෙවෙයි ඇඳ ඔබ කල්පනාවෙන් අඳින්න මෙතනටයි මම ඇඳේ මොකද මෙතනට ඇඳලා අඟලක් අඩු වෙනවනේ මෙහෙම ඇඳලාම අඟල උස්සන්න අවශ්‍ය නැහැ මට හරි ඊට පස්සේ මම ගන්නවා පිටුපස කර විදියට අඟල් දෙකක් ගන්න මෙතන ඉඳලා පහලට ඔබට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන් අඟලක් එකමාරක් දෙකක් ඒ විදියට තුනක් උනක් ගන්න පුළුවන් මම මෙතන මගේ ගයිඩ්ලයින් එක ඇඳ ගන්නවා පිටුපස හයින කියන්නේ ටිකක් ගැඹුරට ගත්තට කමක් නැහැ මම මෙන්න මේ ආකාරයෙන් තමයි මේක අඳින්නේ මම කවදත් ඔබට කියන මෙහෙම අඳින්න එපා කියලා නේද එහෙනම් මම අඳා මහන්ගෙන් ගැටලුවක් ඇති වෙනවා මම ඊට පස්සේ අත්කට ගැඹුර ලෙස ගන්නෙත් මෙතන ලකුණු කරපු 7.5ම තමයි මෙතන ලකුණු කරපු 7.5ම තමයි එතෙන්දි පොඩි ගැටලුවක් ඇති වෙනවා මෙතෙන්දි මේ පැටන් එකට කරනකොට යෝකයක් වෙනකොට කීලි කට ගැඹුර අඩු වෙනවා ඔබට පුළුවන් මෙතනින් අඟලක් පහක් කරන්න
කෙල් කට ලොක කරගන්න. නමුත් මෙතන මට ගැටලුවක් මත පිටුපසට ලොක් කරන්න ඕනේ නැහැ. පිටුපසට යෝක් එකක් දාන්න නැහැ මම. ඒක නිසා මම අතහමාරම ගන්න. පස්සේ කිලි කටම ලොක කරගන්න. හරි. දෙවෙනි කිලි කට විශාල කරගන්න. දෙකම එකට කපනකොට මට ඒක කරන්න බෑ. මොකද පිටුපසට අද යෝක් එකක් නැහැ. මෙතනත් මම අතහමාරම තමයි ලකුණු කරන්නේ. මේ ලක්ෂ දෙක මම යා කරනවා. මෙතන 7ට මෙතන 5 දානවා. මෙතන 6 දානවා. මෙතනට 7 දානවා. මෙතනින් අඟලක් මැනලා 8 දානවා. පපුවේ මාඩු කෙනෙක් නම් 3 කාලක් ගන්න. ගොඩාක් කුතුහාප කෙනෙක් නම් මෙතන 1යි කාලක් ගන්න. මේකත් මම පිටුපස අහසට කැමෙන් අඳින්න. නැත්නම් පාට මාළු වෙනවා. මෙන්න මේක තමයි පිටුපස අත්කට වටේ වෙන්නේ. මෙතන ලකුණු කරන්න පපුවෙම 4ට බෙදලා මම හැමවසේ නැතුව පපුවේ යගේ 38යි 38 4ට බෙදුවාම 8මාර 1ක් එකතු කරාම 9මාර. මම හංගසේ නැතුව ගුරුලට තමයි යන්නේ එකතු කරේ. ඊට පස්සේ මම මෙතන ඉදිරි කරක් යන්නේ නම් ඉදිරි කර මම ගන්නම් මෙයාට 6මාරක්. 6මාරක් ගන්න ඔබට කැමති ගානක් ගන්න. මම මෙහෙට ඉඩක් ගහනවා. මම මෙතනට සමාන වාදිනවා. එමෙ නැත්තම් මෙතන ඔබට අඩු කරගන්නත් පුළුවන්. ඔබට කැමති ආකාරයට කරගන්න. මෙතන මැද ඉඳලා මෙහෙම ගාවගෙන ගිහිල්ලා මෙන්න මෙතන ගෑවෙන්න ඕනේ මේ. එතකොට තමයි රවුම් කරෙන්නේ. එහෙම නැගියව නම් එතන වී හැඩයට එන්න. එහෙම නැත්තම් මෙතන. ඔබට කැමති කරක් ගන්න දෙකම රවුම් කර තමයි. හරි. ඔබ කැමති දෙයක් ගන්න. ඊට පස්සේ මම අඳින්න යන්නේ මේකේ මේ උසට දැන් මෙතනින් අඟල් භාගය ගියානේ. උසට දෙකක් එකතු කරලානේ ගන්න කිව්වේ. ගන්න පුළුවන් උපරිම උස ගන්න මෙන්න මෙතන තමයි මගේ ලයින් එක තියෙන මේ තියෙන පිටුපස. පිටුපස ප්‍රමාණය ගත්ත ගාන ටිකක් කොට වුණා මට කොලේ මැදි වෙලා මේ තියෙන පිටුපස උස සම්පූර්ණයෙන් ඒ ගානම ගන්න. හරි. මොකද අපි ගත්ත පිටුපස උස දෙකක් එකතු කරලානේ. ඇදයන් එන විදිහට ওই විදිහට ඉරක් ගහගන්න. ඊට පස්සේ මේකේ වට ප්‍රමාණය වෙන්නේ උකුලමින්ම හතරට බෙදලා දෙකක් එකතු කරන්න. උකුලමින්ම මෙයාගේ 44යි 44 හතරට බෙදුවාම 11යි දෙකක් එකතු කරාම 13යි. 13 මෙතනටයි වෙන්නේ. හරි. ඒ 13 ඔබට අඩු වැඩි කරගන්න පුළුවන්. හරි. දැන් මෙතන ඔබට මෙතන හැඩේ ලස්සන නැහැ. මොකද මේක මගේ කොට වෙච්ච නිසා. මේක තරම කොට වෙච්ච නිසා නැත්තම් මේ හැඩේ එච්චර ඉතින් ඉපා මෙතන 13 ඔබට අඩු වැඩි කරගන්න පුළුවන්. මොකද ගත්තේ උකුලමින්ම හතරට බෙදලා දෙකක් එකතු කරා. හරි. ඊට පස්සේ දැන් මෙතන අපිට පිටුපස කපන්න පුළුවන්. පිටුපස කපලා අයින් කරන්න පුළුවන්. හරි. මම පිටුපස ඔක්කොම වැඩ ටික ඇඳලා අහකට පිටුපස උර හිස බලන්න ඕන. මම ඉදිරිපස කිහිලකටත් ඇඳලා ඉන්න මම මේක දෙකට නවලා sorry දෙකට බෙදලා 7/3 මැද ලකුණු කරලා අඟල් භාගයක් ඇතුළට ගන්නවා. අඟල් භාගයක් ඇතුළට ගන්න මේක තමයි ඉදිරිපස කිහිලකටේ ඉර. මම මේකේ අඟල් දෙකක් මරනවා මේ අතට. මේ අතට දෙකක් තමයි මනින්නේ. මෙන්න මෙතන. කෙනෙක් මට කෝල් කරලා ඇහුවා මෙතන කීයක් ගන්නවද කියලා. එතන නම් මම කීයක් ගන්නෑ. එන්න මම මෙතන ඔන්න මැල පෙන්නන කීයක් තියෙනවද කියලා. හරියට මේකයි කාලක් තියෙනවා. සාමාන්‍යයෙන් මම මනින්නේ මම මෙතන දෙක විතරයි මනින්නේ. මෙතන හරියට මේකයි කාලක් තියෙනවා. හරි. දැන් පිටුපසත් අත්කටයි සමාන කරන්න ඕන. මගේ ක්‍රමයට ඇඳහම පිටුපස අත්කට මදි වෙනවා. හරි. මම එතනටම තියලා බලන්න මම කොච්චර එම ගානම තිබ්බා. බලන්න අඩු ටික මට මන ගණන් හදා දෙන්න ඕනේ. අඩු ටික මම මෙහෙම ලකුණු කරා. දැක්කද මම මෙන්න මේ ටික මැන්නා. මැනලා මෙතනට තියලා ඒක පිටුපස අත්කට දිගේ ඇඳගෙන ලකුණු කරන් ගියා. මට ඉලක්කම් ටේප් එකේ බන් ටේප් එකේ අනිත් පැත්තේ තියෙන්නේ. ටේප් එක දිහා බලන්නම ඕනේ. අයි ටික ලකුණු කරා. මම පිටුපස උරෙහි සාඳිනවා රතු පෑනේ. දැන් අපිට පේන රතු පෑනෙන් තමයි කර මේකත් ඇන්නේ අන්න මේකත් සැලිතයි. දැන් හරි මේක උස්සන්නේ. දැන් මට මෙතනින් කපලා අයින් කරන්න පුළුවන් පිටුපස පළු. මොකද පිටුපස අපේ වැඩේ ඉවරයි. හරි ඉතිරිපස ඉවර නැහැ. මෙතන මම ඉඳ තියනවා මගේ ඒ ඉරෙන් තමයි කපන්න ඕන. පස්සේ දෙවෙනි අපි එක කපමු. මෙතන අංචයට මම මෙහම වාසි භාගයක් තියලා ගන්නම්. මොකද මම එකතු කරේ නෑ මෙහම වාසි.
ඔබට ඕන නම් අඟලක් කියලා ගත්තත් කමක් නැහැ භාගයක් පැකට් එකේ වගේ දෙමලට මම කීයට අපිට භාගයක් කියලා ගන්නෙ ඔබ ඔබේ ක්‍රමය හදාගෙන මම හංගාසයකට ගොල්ල මට අර පහසුවක් හැමදේම එක විදියට කරන එක මම ඊළඟට මම හංගාසය භාගය තියන්නේ අර සතු පෑනේ අඬපු පිටුපස උරහිසට මම මේ කපන්නේ පිටුපස මම පිටුපස කිහිලකට සෝරි පිටුපස කරට කාලක් කියලා කපනවා Pitu pasar mage yoke kanne hai. Pitu pasar yoke kanne hai. Mandem me pins balo lain kanne hai. Mandem pitu pasar kino. Mandem pitu pasar kapita tina. Mandem me tik kapara dana. Mandem me tik kapara dana. Mandem me tik kapara dana. Pasal mata meter dengan ada kerana nanti ini, dan ada kerana apa? Idiri pasal kapal, idiri pasal teka balal, wedi teka tamai memang dekem mereka wara kapal. Kau teka mereka ini mana? Dekem mereka itu muka dance teka samaan ini, nona mahani dia memang dance teka samaan ini, nona ini sedang muka pan apa pasal? Ada pada dokun apa ini? Ini tamai itu pasal palu. Pitu pas palu segan hitam mata usah ada adun sen kan laksana naya lagi tu no ini kemarin pitu pas palu abad puluan ni tera karata pesi ni kat kapan ya karata pesi ni kat kapan puluan ni hela ni tera nemat iya no nemat iya la ni itu lecik kaya laki kemar itu lecik kaya laki kemar nemat iya la ni tera anggal dekat mana la Deka-deka lakukan kerja, pesen ni kapal dan pulua. Mama ni nak ikan kerabu ni ada mana? Negeri kena tu pesen ni kerja la. Muka ubah tiada honda pita kan ada? Honda pita tiada, honda pita tu honda pita tiada. Kala tu mahal, anggal-anggal cuts dah la. Mahal top stitch එක කියන්නේ උඩින් ගහන මැස්ම මේක පෙරලලා මහ ගන්නවා නේ මම පරවදින්නේ මේකට හරි එතකොට හොඳට හැර වෙනවා ඒක මහන් ඉස්සලා මෙතන කර මෙහෙම කරන්නේ මෙතන පොඩි වාටියක් දාලා ඕලොක් තියනවා නම් ඕලොක් කරනවා ඕලොක් නැත්නම් නිකන් කාලක් විතර මහලා විතර වාටිය මහලා ඉවර වෙනවා මේකට තියන්නේ හරි ඊට පස්සේ පෙරලුවාම එතන ඉවරයි නේ දැන් මෙතන තියෙනවා දැන් අපි ඉදිරිපස අඳින්න යන්නේ දැන් ඔබට මෙතන ගැටලුවක් ඇති ඒ මෙච්චර මම පහක් වැඩිපුර තිබ්බේ කියලා නේද පහක් වැඩිපුර තිබ්බේ දැන් මම මෙතන යෝක් එකක් අඳිනවා යෝක් එක අඳිනකොට මම මෙතන අඟල් දෙකක් පහක් කරගන්නවා හරි ඔබට අඟල් දෙකක් පහක් කරගන්නවා ඊට පස්සේ මෙතන මේ ඉදිරිපස කිහිල් කට තියෙනවනේ ඉදිරිපස කිහිල් කටේ අර මෙතන මෙන්න මෙහෙම හරියට බෙදෙන තැන अबे मितना बटो ना बटो मितना ना आडवेडी कर गाने पुलवा मम मैंने मैं यहाँ कारे मम मितना गाइडलाइन का क्या देखने ना मैं कहता हूँ मैं गाइडलाइन ने का मम मैं गाइडलाइन ने कहता मैं कहाँ देखने इतना पास है अब माता का तैयार करने मैंने मैं हमें दिया अब बटो ඔබට මුල් කාලේදී ටිකක් සැකයක් වගේ තියෙනවා නම් මෙහෙම කරන්න. මේ කිහිලි කට දෙකම සමානයිනේ. කිහිලි කට දෙකම සමානයි. කිහිලි කට එකක් මනින්නකො එකක් මනලා දෙකෙන් වැඩි කරාම මුළු කිහිලි කට එනවනේ. ඔබේ ඇඟේ කිහිලි කට වැඩි මෙතන කිහිලි කට වැඩි වෙන්න ඕන අනිවාර්යයෙන්. ඔබේ කිහිලි කට 16 නම් මෙතන 18ක් ඇදෙන්න ඕන. ඒක ඔබ ඒක මතක තියාගන්න. ඔබ එහෙම නැත්නම් ඔබට මේ ඊර අඟල් භාගය පහළට ගෙනියන්න පුළුවන්. ඔබට කිහිලි කට ලොකු වැඩි කියලා හිතනනම් මේ ඊර අඟල් භාගය කුඩට ගෙනියන්න පුළුවන්. දැන් මෙහෙම දෙයක් එනවා. මේක මහනකට මෙතනින් අඟල් භාගය භාගය අඩු වෙනවනේ. යෝක් එක මහනකට මෙතනින් අඟල් භාගයක් අඩු වෙනවා මෙතනින් අඟල් භාගයක් අඩු වෙනවා එතකොට ඔබ දෙන්න අඟල කිහිලි කට මදි වෙනවා අපි අඟලක් මෙතනින් කිහිලි කට මෙන්න මෙහෙම ලොකු කරලා ගන්න ඕනේ මොකද මම මේක පහත් කරේ නැහැ නේ මුලින්ම මුලින්ම පහත් කරන්න ගියේ නැහැ මොකද මට එතකොට අර පිටුපසට ගැටලුවක් ඇති වෙනවා පිටුපසටත් යෝක් එක තිබුණා නම් මට එකවරම මේ දේ කරන් තුන මේක පහලට කරලා දැන් මෙතන පිටුපසට යෝක් කියන්නේ නැති නිසා මම මෙතනින් අඟලක් පහත් කරලා ඒක බැලන්ස් කරගන්නවා දැන් මේක මැල්ල බලන්න අනිවාර්යයෙන් මේකට වැඩිය අඟලක් මේක වැඩි හැරෙයි එතකොට මම හවසි බැලන්ස් වෙනවා දැන් එහෙම කැපුවා මොකද වෙන්නේ මෙතන මෙන්න බලන්න අංශ වෙනසක් ඇති වෙනවා මේ නේද
එතකොට පල්ලෙහාට දෙක් කරන්න යනවා අංශනේ මෙන්න මෙතන අර දැන් අවුරුදු පැහැදිලි මම මොකද මේ එතකොට මේ ඇඳුම යන්නේ මෙතනින් නේ ඉදිරිපස යන්නේ මෙතනින් අයි අර අංශ සමාන කරන්න දැන් ඔන්න එතන දැන් ඔබට දැන් හරි මම පහක් වැඩි කර තිබ්බේ අයි කියන එක ඔබට පැහැදිලි වුණා නේ මෙතන අංශ ප්‍රමාණයක් ඕන නේ හැබැයි දැන් මහන් අංශ ගැන දැන් මොකද මහන් අංශෙත් එක්කමනේ මේක තියලා තියෙන්නේ ඊට පස්සේ මම මෙතන තව ටිකක් වැඩිපුර තියලා තියෙනවා ඒක මම තිබ්බේ මෙහෙම දැන් අපි මේක මෙහෙම අඳිනවානේ මෙහෙම කියලා මෙතන නම් මේක හැදේ තියෙන්නේ මෙතන මෙතන අඟල් 3ක් විතර වගේ මෙන්න මේ හැදේට ඇඳලා අඟල් 3ක්ම ඕනත් නැහැ මම හරි ටිකක් වැඩිපුර තිබ්බේ රෙදි ඇද එහෙම කපන්න වෙන නිසා මෙතන අංශ ප්‍රමාණයක් අඟල් දෙකක් හරි එකමාරක් හෝ දෙකක් හෝ තුනක්ම නැතුණත් කමක් නැහැ. ඒක කෙනාගේ අවශ්‍යතාවය මත ඔබ පහලට ගත යුතුයි. මේක අඳින්නේ කවුද? අන්න එයාගේ අවශ්‍යතාවය මත තුනට අඩු ප්‍රමාණයක් පහත් කරන්න. දැන් මම කපනවා. මේක දැන් අංශ මහා මහත් මම තියලා තින්නේ. මම මෙතනින් වාටියෙන් කපනවා. වාටියට මහා මහත් තියන්න ඕන නැහැ. මොකද අපි අර කේදානත්තම නේ ගත්තේ වේල පහම ඒක ලකුණු කරන්නේ මම උසට අඟල් දෙකක් එකතු කරලා නේ ගත්තේ ඊට පස්සේ මහන් වාසි මෙතනට ඇවිල්ලා තියෙන්නේ දැන් මම මෙතන කපනවා ඉදිරිපස අත්කටට මහන් වාසි තියලා එන්නේ මේකයි ඉදිරිපස අත්කට හරියට මෙතනින් නතර කරන්න හරියට මෙතනින් නතර කරන්න නතර කරලා මෙහෙම ජෝක් පහළ කොටස කපලා ඉන්න යෝතිකේ පහන කොටස කපලා ඉන්න. ඊට පස්සේ අපි දැන් කපමු යෝතිකේ උඩ කොටස. මේකෙත් ඉදිරිපස අත්කටට මහන් වාසි භාගය තියලා කපන්න. දැන් මේ කපලා තියෙන පිටුපස අත්කට ඉන්නේ. මේකෙත් ඉදිරිපස උසට මහන් වාසි භාගය තියලා කපන්න. මෙතනදී පොඩි දෙයක් කරන්න ඕන. දැන් මේක ඉස්සරහ ඕපන් එකක් තියෙනවනේ. ඔබ අඟල් 3 කාලක් සහ 1මාරක් මනින්න. තුන් කාල ඕවලැප් වෙන්න එක පිටේ යන්න. අඟල් එකමාර යටට නවන්න. ඔබ ඉස්සෙල්ල කරම අහගෙන ඉන්න. කරට පයිපින් එකක් අල්ලන්න කරම අහන්න තව පොඩි ටිකක් මම කියන්න. මෙතන මේ එකමාර නවලා තමයි කර කපන්න ඕන. හරි. මේක ඇත්තට මේකත් නම් ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. කාලක් තියලා කපන්න කර. වීතරක් උනා නම් අනිවාර්යෙන් එහෙම කළ යුතුයි. මොන අඩුකින් කපන ඔබට ඕන වැඩිකින් කපා ගන්න. දැන් ඔබ කළ යුත්තේ මෙහෙමයි. මේකට ඔබ දන්න හැඳුමක මේක අපි බලවටි කියලා ගත්තොත් මේ අත කෙලින් අත කියන මේ අත අරස් අත කියනවා නේද අපි මෙන්න මෙහෙම කපනවා අඟලේ පල්ලට මේක නම් අඟලක් නෑ මේක එකයි කාලක් තියෙනවා අඟලේ පල්ල ගත්තත් ඇති මේ රූල් එකයි කාලක් තියෙන මෙන්න මෙහෙම මේ ඇන්ගල් එකට තමයි කර්ණාකාර පටි කපන්නේ නේ ඔබ කර්ණාකාර පටි කපල ඉවර වෙලා මේවා අපි රෙදි වලම කපලා මහල පෙන්නලා තියෙනවා ඔන්ලයින් ක්ලාසස් වල ඔබට බැරි කෙනෙක් ඉන්නවා නම් මට කෝල් එකක් දෙන්න. එතකොට මම ඔබට පැහැදිලි කරන්නම්. හරි මේ මහගන්න දෙන්න. මේක දෙකට නවලා. දෙකට නවලා කරේ හොඳ පිටට තියලා අඟල් කාලට මහලා අනිත් පැත්තට පෙරලලා ඒක වැඩි විදිහට කරගන්න. දෙපැත්තම වෙන වෙනම කර්ණාකර පටි කියන්න. ඊට පස්සේ බුරුල්ලට නූලක්. ඒක මගේ මෙතන එකේ නම් හතර. හතරට දාලා තමයි මම මෙතන අඟල් අටෙන් තුනට වගේ තමයි බොරු නූල් අදින්නේ. මොකද අඟල් භාගය තමයි මම මහන්නේ. අර මහන ලයින් එකට ඇතුලෙන් තියෙන්න ඕන බොරු නූල්. හරි. එහෙම නැත්නම් පස්සේ ගලවලා දාන්න ඕන. මෙතන බොරු නූලක් අදින්න. ඔබ මේකෙත් අපි ගහ ඇඳගමු අර එකමාරේ ඉර. එකමාරයි තුන් කාලේ ඉර. අතන රැලි පොඩ්ඩයි එන්නේ මේ ටික විතර රැලි ඉන්නේ. අපි ගොඩක් තිබ්බට ගොඩක් වගේ පිරුණ හතරක් තිබ්බට රැලි වලට මේ ටික අයින් වෙනවනේ. මොකද මේ එකමාරම යටට නැවෙනවනේ. ඔබ රෙදි කරනකොට මෙතන කට් මාක් එකක් දාගන්න මේ නවන තැන. එතනින් තමයි අපේ නැම්ම රේඛාව වෙන්නේ.
සමහර අපි නංගනාවකට දැන්ම නවන්න එපා වු මෙහෙම කරන්න මේකත් දිග ඇරලා මේකත් දිග ඇරලා ඉතල මෙතන මූට්ටු කරන්න නවන්න එපා දැන්ම මේකත් තියලා මූට්ටු කරන්න මූට්ටු කරන ඔබට පේනවා මෙතන මේක තමයි රැලි තියෙන්නේ නේ රැලි වලට වැඩි වෙලා තියෙන්නේ ඒ රැලි ටික ඉස්සරහටවත් කිහිල්ල හරියටවත් නැමේ රැලි ටික එන්නවනේ ඔබේ පොයින්ට් එක කෙලි මෙන්න පොයින්ට් එක කෙලින් තමයි රැලි ටික තියන්න ඕන පොඩි රැලි ප්‍රමාණයක් එන්නේ ඒක පස්සේ මේකත් දැන් මූට් කරනවා නේ මේ මේ පැත්තට කියලා මූට් කරලා ඉවර වෙලා ඔබට ඕනම් මේක ඩබල් දා ගන්නත් පුළුවන් කන් කොට ගන්නත් පුළුවන් වෙන වෙන පාටින් කපනවා නම් මේක ලයිනින් එකට අරගෙන වෙන පාටකින් කපා ගන්න යෝක් එක යමත්තක් ඊට පස්සේ මේ එහෙමත් ඕනේ නැහැ ඉතින් මේක මේ බෙඩ් ජැකට් ගන්න නේද ලයිනින් කරන්න ඕනත් නැහැ ඩබල් දාන්න ඕනත් නැහැ ඔබට කැමත්තක් කරන්නකෝ එතකොට දැන් සාමාන්‍යයෙන් විකුණන්න කරනවා නම් අනිවාර්යෙන් තනි පොට තමයි අපි මහන්නේ මම දැන් ඔබට කියන්නේ මේ දෙකම එකවර දැන් මේක මහලා ඉවර වෙන එකවරම අඟල් එකම ආර නවල අයන් කරන්න කන පිටට නවල අයන් කරා ඊට පස්සේ මේ පැත්තත් එකම ආර නවල මේ පැත්තත් අල්ලලි වෙලා යෝකිට තීරිය වෙලා අර අඟල් තුන් කාලේ තමයි එක පිටේ යන්න තියන්නේ පැහැදිලිද තුන් කාලේ එක පිටේ අපි දන්නම් කාන්තායන් වල බොත්තම් කහ සමහන්නේ දකුණු පැත්තේ අන්නේ විදියට ඒ පළුව ඒ අවශ්‍ය පළුව උඩට ගන්න. දැන් මම මෙච්චරක් විදි ඉතුරු වෙලා තියෙනවා. මෙච්චර විදි ඉතුරු වෙලා තියෙනවා. සතුනු වෙන කැල්ල. අපිට පුළුවන් මේකෙන් මෙතන දැන් මම කර්ණාකාරපටි කැපුවනේ. කර්ණාකාරපටි කපන්නේ අපි අන්තිමටම කර්ණාකාරපටි කපන්නේ අපි අන්තිමටම ඉතුරු වෙන විදියට හරි ඊට පස්සේ අපිට පුළුවන් මෙතන දැන් පොටෝල් දෙකක් තියෙනවා ඒ සමයෙන් කර්ණාකාරපටි කැපුවේ මට ඔබට උගන්වන්න ඕන නිසා නමුත් ඔබ කැපිය යුත්තේ අවසානයේ මේ වගේ චූටි චූටි කෑලි හැරි කපලා මූට් කරගන්න පුළුවන් නේ මම දැන් මෙතන වේලාසන ඔබට පෙන්වන්න කපපු නිසා මට මෙතන මාදී අපිට පුළුවන් මෙතනින් පොඩි ක්‍රිල් එකක් දාගන්න අඟල් තුනක් අතර පල්ලෙට ඔබ ක්‍රිල් එක කපනකොට මෙහෙම ගන්න කිහිලි කටවට තියෙනවනේ කිහිලි කටවටට වඩා කිහිලික සාමාන්‍යයෙන් කිහිලි කට වගේ කිහිලි කට අපි තුන් 20යි කියලා 20යි 10යි 30ක් විතර. එහෙම කිව්වට අපි කරන්නේ රෙදි තියෙන රෙදි කෑල පරිමා ගන්න. ඒ නිසා 30ම තියෙන්න ඕනත් නැහැ. 30ට අඩුණක් කමන්නේ නැහැ, වැඩිුණක් කමන්නේ නැහැ. අනිත් එහෙම අපි කියන දේවල් ඔබ වෙනස් කරගන්න ඔබේ රෙද තියෙන විදියට. අනිවාර්ය අපි ඔය කියන දේවල් අනිවාර්ය නැහැ. ඒක වෙලාවකට අපි අදම මේ